හොඳයි පුතේ ආයුබෝවන් හැම දිනාටම ඔන්න අපි 2022 දරුවන් වෙනුවෙන් අරගෙන යන වීඩියෝ පාඩම් මාලාවේ දෙවෙනි වීඩියෝ පාඩම නැත්නම් අපේ ගොඩනැගිලි තාක්ෂණ වේදේ පාඩමට අදාළ දෙවෙනි වීඩියෝවෙන් තමයි අපි මේ විදිහට හම්බ වෙන්නේ. එතකොට පුතේ අපේ platform එකත් එක්ක එකතු වෙච්ච දරුවෙක් නම් මුල් දවසේ ඉඳන් ඔබ 2022 දරුවෙක් නම් මේ වෙද්දී අපි පාඩම් මාලාව ඇතුළේ ඉගෙනගෙන තියෙනවා ගොඩනැගිලි තාක්ෂණ වේදේ කියන මූල පාඩමේ මූලික දැනුම. ගිය සතියේ අපි අප්ලෝඩ් කරපු වීඩියෝ එකේදී ගොඩනැගිලි තාක්ෂණ වේදේ සම්බන්ධ මූලික විස්තරයක් පාඩම කොයි වගේද විභාගයට මොන වගේ දේවල් දෙන්නේ සහ විභාගයේදී ලකුණු කොච්චරක් විතර මේකේ ගන්න පුළුවන්ද ප්‍රායෝගික පරීක්ෂණ මොනවද මේ පාඩමෙන් එන්නේ කියන එක සාකච්ඡා කරා. ඒතර පුතේ අද අපි දෙවෙනි දවසේ හම්බ වෙනවා පාඩමේ ඊළඟ කොටස් ටික සාකච්ඡා කරන්න. පාඩමට පිවිසීමට කලින් මම අද දවසේ පාඩමට පිවිසෙන්න කලින් මම පැහැදිලි කිරීමක් කරනවා අපි ගිය සතියේ කතා කරපු දේවල් තියරි පාඩමට අදාළව. අපි මූලිකව කතා කරා ගොඩනැගිලි තාක්ෂණ වේදේ කියලා කියන්නේ මොකක්ද? ඉදිකිරීමක්, නිවැරදිව උපකරණ, ද්‍රව්‍ය, නිවැරදි ශිල්පීය ක්‍රමයක් කියන තුන් දෙනා පාවිච්චි කරලා ප්‍රමිතියෙන් යුක්තව හදාගන්න එක තමයි අපි මූලික ගොඩනැගිලි තාක්ෂණ වේදේදී ඉගෙන ගන්නවා කිව්වේ. ඊට අමතරව අපි කිව්වා ගොඩනැගිලි තාක්ෂණ වේදයේදී ගොඩනැගිල්ලක් හැදීම සම්බන්ධව අන්තර්ජාතිකව පිළිගත් නීති රෙගුලාසි ටිකක් තියෙනවා. ඔන්න ඔය නීති රෙගුලාසි ටිකත් අපි පාඩම ඇතුලේ කතා කරනවා කියන එක පැහැදිලි කරා. ඒකෙදි අපි ගිය සතියේ පාඩමේ මූලික හරය විදියට කතා කරා එක ගොඩනැගිල්ලක් කියන්නේ මොකක්ද? ගොඩනැගිලි තාක්ෂණ වේදයේ ඉතිහාසය මොකක්ද? ඒක විකාශනය වෙලා අද දක්වා ඇවිල්ලා තියෙනවා කියන කතන්දරය. ඊළඟට අපි කතා කරා ගොඩනැගිල්ලක් නිර්මාණය කිරීමේදී බලාපොරොත්තු වෙන දේවල් ටිකක් තියෙනවා. කල්පවැත්ම, ආරක්ෂාව, කාර්යක්ෂමතාවය වගේ දේවල් ටිකක්. අපි ඒවා සම්බන්ධව සරල පැහැදිලි කිරීමක් කරා. ඊට පස්සේ අපි පාඩමේ පළවෙනි අදියර විදිහට ගොඩනැගිලි ද්‍රව්‍ය නිවැරදිව තෝරා ගැනීම. මොකද අපි ගොඩනැගිල්ලක් ප්‍රමිතියෙන් හදා ගන්න නම් පළවෙනි දේ ගොඩනැගිල්ලකට අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික ප්‍රමිතියෙන් යුක්තව තෝරගන්න ඕනේ. ඒ ප්‍රමිතියෙන් යුක්තව තෝරා ගැනීමේ පහසුව දෙසා අපි කව ගොඩනැගිලි තාක්ෂණ වේදයේදී ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රභවය අනුව භාවිත කරන නේද කාර්ය කෙරෙන කාර්ය අනුව ඊළඟට එයාගේ රසායනික ස්වභාවය අනුව ওই විදිහට වර්ගීකරණයන් කීපයකට ලක් කරා. ගිය සතිය අපි අන්තිමට ඒ වර්ගීකරණයන් කියන තැන තමයි අපි හිටියේ. ඒතර අද දවසේ මම එතනින් එහාට පාඩමට එනවා. ඒතර ගිය සතියේ පාඩම් මාලාවට සම්බන්ධ වෙන්න බැරි වෙච්ච දරුවෙක් නම් බොහෝ දරුවන්ට ඒක අවස්ථාව හම්බ වුණා. බැරි වෙච්ච දරුවෙක් නම් මම මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන දවසේම ඔබට පළවෙනි වීඩියෝ එක රිවයිස් එකක් විදියට රිවිෂන් එකක් විදියට ඒ පොඩි කාලයක් පැය 4ක විතර කාලයක් මගේ සයිට් එකේ වීඩියෝ එක ඔයාලට බලා ගන්න පුළුවන්. එතකොට පළවෙනි වීඩියෝ එකට සම්බන්ධ වෙච්ච නැති දරුවෙක්ට උනත් පළවෙනි වීඩියෝ එක අදාළ කාලය තුල බලලා ඊළඟට අපේ මේ දෙවෙනි දවසේ වීඩියෝ එක නරඹීමේ හැකියාව තියෙනවා. එතකොට පුතේ පළවෙනි දේ ගොඩනැගිලි ද්‍රව්‍ය වර්ගීකරණය ඉගෙන ගත්තා වගේම ගොඩනැගිලි ද්‍රව්‍ය නිවැරදිව තෝරගන්න නම් ගොඩනැගිලි ද්‍රව්‍ය සතුව තියෙන ಗುಣ අපි හරියට තේරුම් ගන්න ඕනේ. ගොඩනැගිලි ද්‍රව්‍ය ಗುಣ අපි ඊළඟ මාතෘකාව විදිහට කතා කරනවා. එහෙනම් ගොඩනැගිලි ද්‍රව්‍ය තෝරා ගන්නකොට නිවැරදිව අපි ඒකේ වර්ගීකරණයන් දැනගෙන ඉදීම පහසුවක් වගේම ඒ ද්‍රව්‍ය දක්වන ಗುಣ මොනවද කියන එක දැන ගැනීමත් ඒකට අදාළ පහසුවක්. ඔබ ඔහොමම ටියුට් එක පෙරලා ගත්තොත් අපි ගිය සතියේ ගොඩනැගිලි ද්‍රව්‍ය වර්ගීකරණයේ නිහාට කොටස ඔයාලට පළවෙනියෙන්ම දීලා තියෙනවා ගොඩනැගිලි ද්‍රව්‍ය සඳහා බලපාන ගුණ නැත්නම් ගොඩනැගිලි ද්‍රව්‍ය සතුව පවතින ගුණ. ඒතර ඔයාලට මූලිකව දීලා තියෙනවා භෞතික ගුණ කියලා જાතියක්. ඊළඟට ඔයාලට දීලා තියෙනවා රසායනික ගුණ කියලා જાතියක්, යාන්ත්‍රික ගුණ කියලා જાතියක්, තාපීය ගුණ කියලා જાතියක්. ඒතර ටියුට් එකේ ඔබට ඒ සම්බන්ධව විස්තරයක් print කරලා දීලා තියෙනවා. සාමාන්‍යයෙන් ගොඩනැගිලි ද්‍රව්‍යයක් තෝරගද්දී යාගේ ಗುಣ ගැන සලකද්දී ප්‍රධාන ආකාරයේ ಗುಣ හතරක් තියෙනවා. මොකද්ද පුතේ යාන්ත්‍රික ගුණයක් කියලා කියන්නේ? මොකද්ද භෞතික ගුණයක් කියන්නේ කියලා කියන්නේ? මොකද්ද රසායනික ගුණයක් කියලා කියන්නේ? මොකද්ද තාපීය ගුණයක් කියන්නේ කියන එකයි අපි මෙතනින් එහාට පැහැදිලි කරන්නේ. පළවෙනියෙන්ම ඔබට ටියුට් එකේ දීලා තියෙන්නේ භෞතික ගුණ. මොකද්ද පුතේ භෞතික ගුණයක් කියලා කියන්නේ? සරලව යම් ගොඩනැගිලි ද්‍රව්‍යයක් ස්පර්ශය කරලා අතගාලා සරලව ගොත් අතගාලා අත ගෑවහම අතට අහු වෙන ඇඟට දැනෙන ෆීල් වෙන ගුණාංග
අපි කියනවා සරලව භෞතික ගුණාංග. එතකොට අපි ගත්තොත් මේ හැඩය කියන එක. අත ගෑවහම හැඩය අපිට අහු වෙනවා. භෞතික ස්පර්ශයෙන් අපිට නිරීක්ෂණයෙන් ස්පර්ශයෙන් අඳුර ගන්න පුළුවන් හැඩය. ප්‍රමාණය ලොකු එකක්ද පොඩි එකක්ද කියලා පුතේ අත ගෑවහම අහු වෙනවා. සරලයි. හැඩේ කොයි වගේද කියලා අත ගෑවහම අහු වෙනවා. ඔබ ඕන තරම් ඒ වත ගාලා බලලා තියෙනවනේ. එතකොට රළුයිද සිනිදුයිද කියලා අත ගෑවහම අහු වෙනවා. එතකොට ඒවා මොනවද පුතේ? භෞතික ගුණාංග. පැහැදිලිනේ. එහෙනම් සරලව භෞතික නිරීක්ෂණයෙන් හෝ ස්පර්ශයෙන් හඳුනාගත හැකි ಗುಣ තමයි අපි කියන්නේ භෞතික ಗುಣ කියලා. ඒතර ඒවට උදාහරණ කීපයක් මම ටියුට් එකේම දීලා තියෙනවා. හැඩය, වර්ණය, ඊළඟට පිරිවැය, ස්කන්ධය, ඝනත්වය, උපයෝගීතාවය වගේ ಗುಣ. ඒතර ඝනත්වය කියන එක ටිකක් සංකීර්ණ ගුණාංගයක් විදිහට ගත්තොත් ඒකේ පරිමාවක් තුල තියෙන ස්කන්ධ ප්‍රමාණය. උපයෝගීතාවය කියන්නේ යම් කිසි දෙයකට වෙනස් කරලා භාවිත කර ගැනීමේ හැකියාව. හරි. ඊළඟට පුතේ තියෙනවා යාන්ත්‍රික ගුණ. භෞතික ගුණ කියන එක දැන් අපි පැහැදිලි. යාන්ත්‍රික ගුණ කියන්නේ පුතේ මේ වගේ දෙයක්. යම් කිසි පදාර්ථයකට යම් කිසි ද්‍රව්‍යයක් මතට බාහිරින් බලයක් ලබා දීමෙන් හෝ වස්තුවේ ඉඳන් පිටපැත්තට බාහිර බලයක් යෙදීමෙන් ඒ යම් පදාර්ථයේ වෙනසක් කරගන්න පුළුවන් නම් අපි එහෙම වෙනස් වීමේ ගුණාංග වලට කියනවා යාන්ත්‍රික ගුණාංග. පැහැදිලිද කියන එක? වස්තුව මත බාහිර බලයක් යෙදීම ඇතුලේ වෙනස් කර ගැනීමේ හැකියාව තියෙනවා නම් අපි එහෙම ගුණාංගයකට කියනවා යාන්ත්‍රික ගුණයක් කියලා. ඒතර පුතේ මම උදාහරණ දීලා තියෙනවා පළවෙනි එක සම්පීඩ ශක්තිය. මොකද පුතේ සම්පීඩ ශක්තිය කියන්නේ? සම්පීඩණය කරනවා. මෙන්න තියෙනවා වස්තුවක්. සම්පීඩණය කියන්නේ අපි සරලව කියනොත් තෙරපනවා වගේ එකක්. මේ වස්තුවක් දෙසට යම් බලයක් යොදනවා. මම මේ විදියට වස්තුව දෙසට බලයක් යොදනවා. එතකොට මොකද වෙන්නේ? මෙයා තෙරපෙනවා. මේ තෙරපීමේ ඇතුලේ මේ වස්තුවට වෙනසක් නොවි රඳා පැවතීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ මේ වස්තුව දෙසට යෙදෙන බලයට ඔරොත්තු දීමේ හැකියාවක් තියෙනවා නම් අපි ඒකට කියනවා සම්පීඩ ශක්තිය කියලා. තේරුණාද කියපු කාරණේ? වස්තුව දෙසට බලයක් යෙදෙනකොට ඒක ඔරොත්තු දෙනවා නම් ඒ බලයට ඒක අපි කියනවා සම්පීඩ ශක්තියෙන් යුක්ත පදාර්ථයක් කියලා. එහෙනම් අපි ලියාගමු පුතේ සම්පීඩ ශක්තිය. වස්තුවක් දෙසට එල්ලවන බලයක් හමුවේ විරූපණය නොවි පැවතීමේ හැකියාව සම්පීඩ ශක්තිය ලෙස හැඳින්වේ. Right. මොකද්ද පුතේ විරූපණය වෙනවා කියන්නේ? පුතේ හැඩය වෙනස් වෙනවා. විරූපණය වෙනවා. අපි කියනවා විරූපී වෙනවා කියලා. තිබ්බේක අමුතු විදියකට වෙනස් වෙනවා අපි කියනවා විරූපී වෙලා. ඔය සමහර අය නයිට් ක්‍රීම් එහෙම ගෑවහම වෙන්නේ කාලෙකදී නයිට් ක්‍රීම් ගානකොට ලස්සනට ඉන්නවා. නේද? නිකන් පොටි ගාලා මැදලා කපලා වගේ තියෙන්නේ. හැබැයි නයිට් ක්‍රීම් එක නවත්තලා සතියක් යනකොට විරූපී වෙනවා. අර තිබ්බ හැඩය සම්පූර්ණයෙන් නැති වෙලා අමුතු කියන්න බැරි හැඩයකට එනවා. ඒතකොට ඒක විරූපී. එහෙනම් විරූපණය වෙනවා කියන්නේ හැඩය වෙනස් වෙනවා කියන එකේ තේරුම. හරි. ඊළඟට පුතේ ආතන්නේ ශක්තිය කියන්නේ පුතේ මේ වගේ එකක්. ආතන්නේ කියන්නේ ඇදෙනවා කියන එක. සම්පීඩණය වෙනවා කියන්නේ තෙරපෙනවා කියන එක. ආතන්නේ නම් පුතේ වස්තුවෙන් ඉවතට බලයක් යෙදෙන්න ඕනේ. එහෙනම් ආතන්නේ ශක්තිය කියන්නේ වස්තුවෙන් ඉවතට යෙදෙන බලයක් හමුවේ වෙනස් නොවි පැවතීමේ හැකියාව. වස්තුවෙන් ඉවතට යෙදෙන බලයක් හමුවේ වෙනස් නොවි පැවතීමේ හැකියාව. හරි නේද? හරි. එහෙනම් ලියා ගන්න පුතේ ආතන්නේ ශක්තිය. වස්තුවක් දෙසින් ඉවතට නැත්නම් වස්තුවෙන් ඔබට ක්‍රියාත්මක වන බලයක් හමුවේ
වෙනස් නොවී පැවතීමේ හැකියාව වෙනස් නොවී පැවතීමේ හැකියාව මෙලෙස හැඳින්වේ වෙනස් නොවී පැවතීමේ හැකියාව මෙලෙස හැඳින්වේ right ඊළඟට පුතේ තියෙනවා ප්‍රත්‍යස්තතාවය ඔබට මේක SFT වල තව එහාට ඉගෙන ගන්නකොට ඔබ 2022 හින්දා මේ වෙද්දි තාමත් ප්‍රත්‍යස්තාවය කියන කොටස ඉගෙන නැහැ ප්‍රත්‍යස්තාවය කියන්නේ පුතේ SFT වල සම්පූර්ණ ඒකකයක් මෙතනදී අපි ගුණේ විතරයි කතා කරන්නේ ප්‍රත්‍යස්තාවය කියන්නේ මොකද්ද පුතේ ප්‍රත්‍යස්තතාවය කියන්නේ වස්තුවෙන් ඉවතට යෙදෙන බලයක් හමුවේ වස්තුවේ දිග වැඩි වෙනවා හැබැයි මෙන්න මේ වස්තුවෙන් ඉවතට එල්ල වෙච්ච බලය අයින් වෙච්ච සැනින් නැවත යා මුල් පිහිටීමට එනවා සරලව කිව්වොත් අපි රබර් පටියක් අරගෙන බාහිර බලයක් යොදලා අදිනවා ඇදලා අපි රබර් පටිය අතාරිනවා ඒ කියන්නේ අපි යොදව බලය අතහරිනවා අතෑරපු ගමන් මොකද වෙන්නේ රබර් පටිය ආපහු තිබ්බ පිහිටීමට මෙනවා අන්න अन्न ए गुणांगे अभी किनवा प्रत्यस्तता गुणांगे किनतम प्रत्यस्तता वे किला राइट लिया गया वस्तुए वस्तुओं की निवतटे वस्तुओं की निवतटे बालया केदु बीटे बालया केदु बीटे අදාළ වස්තුවේ දිග වැඩි වී අදාළ වස්තුවේ දිග වැඩි වී බලය ඉවත් කළ වහාම බලය ඉවත් කළ වහාම නැවත මුල් පිහිටීමට පැමිණීමේ නැවත මුල් පිහිටීමට පැමිණීමේ ගුණාංගය නැවත මුල් පිහිටීමට පැමිණීමේ ගුණාංගය මෙලෙස හැඳින්වේ මෙලෙස හැඳින්වේ හරි නේද එහෙනම් ඔන්න ප්‍රත්‍යස්ථාවයේ කියන ගුණයත් කතා කරා එතකොට දැන් කෙනෙක්ට පුතේ ප්‍රශ්නයක් එන්න පුළුවන් ආයි කියන්නේ අපි යාන්ත්‍රික ගුණ විදිහට ඉගෙන ගන්න ඔය ගුණ ටික විතරයි නෑ නෑ එහෙම වැරදි වැටහීමකට එන්න එපා මම මේ දුන්නේ මොනවාද යාන්ත්‍රික ගුණ කියන්නේ මෙන්න මේ වගේ ඒවා. බාහිරින් බලයක් හෝ වස්තුවෙන් ඉවතට බලයක් හෝ ඒ කියන්නේ බාහිර බලයක් ක්‍රියාත්මක වෙලා ඒ බාහිර බලය හමුවේ වස්තුව දක්වන ප්‍රචාරයක් තියෙනවා නම් වෙනස්කමක් තියෙනවා නම් අපි ඒකට කියනවා යාන්ත්‍රික ගුණාංගයක් කියලා. ඒතර කෙනෙක් පටල ගන්න එපා. ওই තියෙන උදාහරණ ටික විතරක් නෙවෙයි යාන්ත්‍රික ගුණාංග කියලා කියන්නේ. පැහැදිලිනේ? රයිට්. එහෙමනම් පුතේ ඊළඟට තියෙනවා තාපීය ගුණ. තාපීය ගුණ කිව්වහම වචනින්ම ඔබට තේරෙනවා මොකද තාපීය ගුණයක් කියන්නේ අදාළ වස්තුව මත තාප විපර්යාසයක් කරනවා එහෙම නැත්නම් උෂ්ණත්ව විපර්යාසයක් කරනවා කරද්දී මෙයා යම්කිසි ගුණාංග ටිකක් දක්වනවා නම් අපි ඒ වගේ වට කියනවා තාපීය ගුණ කියලා උදාහරණයක් අපි දන්නවා තියෙනවා ජලන උෂ්ණත්වය කියලා එකක් ජලන උෂ්ණත්වය මොකද්ද පුතේ ජලන උෂ්ණත්වය කියන්නේ අපි යම් කිසි වස්තුවක් එහෙම නැත්නම් යම් කිසි පදාර්ථයක් සාමාන්‍ය පරිසර තත්ත්වයේ තියලා ඒ වස්තුවේ උෂ්ණත්වය ක්‍රමයෙන් ඉහළ නංවගෙන යනවා ඒ ඉහළ නංවගෙන යනකොට ඕනෑම වස්තුවක තියෙන පුතේ ජලන උෂ්ණත්වය කියලා එකක් මෙන්න මේ උෂ්ණත්වයට ළඟා වෙච්ච සැනින් අදාළ වස්තුව ඉබේ ගිනි ගන්නවා ඔයා දන්නවනේ ලැව්ගිනි ලව්ගිනි නෙවෙයි ඈ ලව්ගිනි නම් ওই වයසට ගොඩාක් අයට තියෙනවනේ ලැව්ගිනි ලැව්ගිනි ඇති වෙන්නේ ඔන්න ඔය තත්ත්වේ මත ශාක කොටස් වල ජලන උෂ්ණත්වයට අදාළ පරිසර තත්ත්වයේ උෂ්ණත්වයේ ලඟ වෙච්ච ගමන් මේ ගස් කොළන් ටික ගිනි ගන්නවා එතකොට අපි කියනවා ලැව්ගින්නක් ඇති වෙනවා ඒක ඇති වෙන ක්‍රමේ කවුරුවත් ගිනි තියලා නෙවෙයි ඔටෝ ගිනි ගන්නවා එතකොට ජලන උෂ්ණත්වය කියන්නේ යම් කිසි පදාර්ථයක්
ස්වයංජ්වලනය සිද්ධ වෙන්න අවශ්‍ය කරන උෂ්ණත්වය. ඊළඟට පුතේ ඔයා දන්නවා තාපාංකය, ද්‍රවාංකය. ඒව මොනවාද? ආ අපි කියන තාපීය ගුණ. මොකද්ද පුතේ තාපාංකය කියලා කියන්නේ? ජලය නටන්න අවශ්‍ය කරන උෂ්ණත්වය. අපි දන්නවා තාපාංකය ජලයේ සෙල්සියස් අංශක 100යි. ජලයේ සෙල්සියස් 100ට රත් වෙනවම නටනවාමයි අනිවාර්යයෙන්. අර නැති තත්ත්ව තියෙනවා. ඒ පීඩන වෙනස්කම් මත වෙන නැති අවස්ථා තියෙනවා. ඒක ඔබට අදාළ නැහැ. පැහැදිලිනේ? ආ එහෙනම් ඔන්න ඔය වගේ ගුණ අපි කියනවා තාපීය ගුණ කියලා. තාප විපර්යාසයක්, උෂ්ණත්ව විපර්යාසයක් කිරීම හැමුවේ දක්වන ගුණාංග. ඊළඟට පුතේ තියෙනවා මොකද්ද? රසායනික ගුණ. රසායනික ගුණ කියපු ගමන් තේරෙන්න ඕනේ යම්කිසි පදාර්ථයක් මත තියෙන රසායනික ගුණ. එයාලගේ පරමාණු වල නේද? අණු වල සැකැස්ම මත එයා දක්වන ගුණාංග අපි කියනවා රසායනික ගුණ කියලා. අපි මේ විදිහට ලියමු. යම්කිසි පදාර්ථයක් සකස් වී ඇති, යම්කිසි පදාර්ථයක් සකස් වී ඇති පරමාණු අණු වල ස්වභාවය අනුව, පරමාණු කමාවක් අණු වල ස්වභාවය අනුව රසායනික වශයෙන් දක්වන, රසායනික වශයෙන් දක්වන ගුණාංග, රසායනික වශයෙන් දක්වන ගුණාංග මෙලෙස හැඳින්වේ. රසායනික වශයෙන් දක්වන ගුණාංග මෙලෙස හැඳින්වේ. එතකොට පුතේ මං ඕකේ උදාහරණ කීපයක් දීලා තියෙනවා. එක, විකාදන ප්‍රතිරෝධය. මොකද්ද විකාදන ප්‍රතිරෝධය කියන්නේ? විකාදනය වෙනවා කියන්නේ ඔබේ සරල භාෂාවෙන් මලකඩ කනවා කියන එක. එහෙම නැත්නම් මලින වෙනවා කියන එක. යම්කිසි පදාර්ථයක් ස්වභාවික පරිසරයේ, එහෙම නැත්නම් වායුගෝලයේ තිබ්බහම, වායුගෝලයේ තියෙන ඔක්සිජන් එක මේ පදාර්ථය ප්‍රතික්‍රියා කරලා ජීර්ණය වෙනවනම් අපි කියනවා ඒකට විකාදනය වෙනවා කියලා. විකාදන ප්‍රතිරෝධය කියන්නේ මොකද්ද? ප්‍රතිරෝධය කියන්නේ පුතේ අකමැත්ත. විකාදන ප්‍රතිරෝධය කියන්නේ මලකණ්ඩ අකමැති බව. එහෙනම් විකාදන ප්‍රතිරෝධය වැඩි වෙද්දි මොකද වෙන්නේ? විකාදන ප්‍රතිරෝධය වැඩි වෙද්දි මලකණ අඩුයි. විකාදන ප්‍රතිරෝධය වැඩි වෙද්දි මලකණ වැඩි. ඇයි පුතේ දැන් අපි මේ ගුණ ඉගෙන ගන්නෙ? අපි හිතමුකෝ මෙහෙම කාරණයක්. අපි ගොඩනැගිල්ලක් හදනවා. හදන්න යන්නේ මුහුදු බඩ ප්‍රදේශයේ. තව අපි ගයක් හදනවා රට අභ්‍යන්තරයේ. එතකොට අපි දන්නවා මුහුදු බඩ ප්‍රදේශයක සාමාන්‍යයෙන් වායුගෝලයේ ලවණ මිශ්‍ර වෙලා තියෙන ප්‍රමාණය වැඩි, ලුණු ගතිය වැඩි. අපි ලෝහ වගේ ඒවා ගත්තොත්, යකඩ වගේ ඒවා ගත්තොත්, අර වෙරළ බඩ ප්‍රදේශවල තියෙන ලෝහ වගේ ඒ වලින් සකස් වෙච්ච දේවල් ඉක්මනින් දිරනවා. එතකොට අපි දන්නවනම් මෙන්න මේ වගේ පරිසර තත්වයක් තියෙන කියලා ද්‍රව්‍ය තෝරගන්න ඕනේ විකාදන ප්‍රතිරෝධය වැඩි ඒවා. එතකොට විකාදන ප්‍රතිරෝධය ගැන අයිඩියා එකක් තියෙන්න ඕනේ. අන්න ඒ වගේ තැනකට ගැලපෙන්න අවශ්‍ය කරන ද්‍රව්‍ය ටික තෝරගන්න. පැහැදිලි නේද කාරණේ? හරි. ඊළඟට පුතේ මම තව දීලා තියෙනවා pH අගය, ආම්ලිකතාවය, භාෂ්මිකතාවය වගේ ගුණ. ඒවා අපිට තේරෙනවා. ඕ ලෙවල් පන්තිය ආම්ලයක් කියන්නේ මොකද්ද? භාෂ්මයක් කියන්නේ මොකද්ද? pH අගය 7යි නම් ඒක උදාසීන එකක්. 7ට වඩා අඩුයි නම් ආම්ලයක්. එතකොට 7ට වඩා වැඩි නම් භාෂ්මයක්. භාෂ්ම දක්වන ගුණ මොනවද? ආම්ල දක්වන ගුණ මොනවද කියන එක ඕ ලෙවල් පන්තිය ඉගෙනගෙන තියෙනවා. ඒක මෙතනට අපි ආදේශ කරගන්නවා නම් හොඳයි. මොකද ඔබට ගොඩනැගිලි ද්‍රව්‍යයක් වුණත් තෝරගන්නකොට අන්නේ අවශ්‍යතාවය. කියන්නේ මෙයා තමයි මෙයා අවශ්‍ය වෙනවා, මේ වගේ ගුණයක් අවශ්‍ය වෙනවා මේ ගොඩනැගිල්ලට වගේ දෙයක් තේරුම් ගන්න. පැහැදිලි නේද පුතේ කියන කාරණේ? හරි. එහෙනම් ඔන්න ಗುಣ විදියට ඔය ප්‍රධාන ගුණාංග ටික අපි කතා කරා. එහෙනම් ඔය කාරණා ටික සරලව අවබෝධයක් තියාගන්න වැදගත් වෙන්නේ මොකද්ද? ගොඩනැගිල්ලකට ද්‍රව්‍ය තෝරගද්දී හරියට තෝරගැනීම. ඒකට ලේසි වෙන්න තමයි ගොඩනැගිලි ද්‍රව්‍ය වර්ගීකරණයක් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය දක්වන ගුණ ප්‍රධාන කොටස් ටිකකට බෙදලා ඒව ටික පැහැදිලි කරලා තියෙන්නේ. හරි නේද පුතේ? එහෙනම් අපි එනවා ඊළඟ කොටසට. දැන් චූටි කාරණයක් පුතේ පැහැදිලි කරන්න තියෙනවා මට. චූටි දෙයක් ඔයාට කියන්න තියෙනවා.
දැන් සාමාන්‍යයෙන් අපි තියරි පන්තියක ඉන්නකොට අපි දන්නවා සාමාන්‍යයෙන් මගේ තියරි පන්තියක් පැය 4යි. ඒතර පැය 4ක් ඇතුලේ ඔයා පන්තිය ඇවිල්ලි ඉගෙන ගන්නවා ඉඳගෙන ඉන්නවා. එතකොට මම පන්තිය ඇතුලේ ඇවිදලා ඔබට අපහැදලි තැන් ටික පැහැදිලි කරනවා. ඔහොම කාරණයක් සිද්ධ වෙනවා. හැබැයි දැන් මෙතන තියෙන තත්ත්වයත් එක්ක මම ඔබට මේ විදිහට කැමරාවක් ඉස්සරහට ඇවිල්ලා උගන්වනවා. යම් මට්ටමකට පන්තිය උගන්වනවට වඩා වෙනස් සහ වෙනස් විදිහේ ටිකක් ළමයින්ට වැඩිපුර තේරෙන විදිහේ පැහැදිලි කිරීම ටිකක් එක්ක. ඒතර පුතේ කෙනෙක්ට හිතෙන්න පුළුවන් සර් දැන් පැය 4ක පන්තියක් කරාට වීඩියෝ එක පැය 4ක් නෑනේ. අපි පැයේ වීඩියෝ දෙකක් වගේ ඉන්නේ සතියකට දාන්න. ඒතකොට සර් පැය දෙකයිනේ අපිට කරනවා මදිද වගේ එකක්. හැබැයි පුතේ මතක තියාගන්න අපි මේ පන්තිය ඇතුලේ සාමාන්‍ය ළමයි එක්ක ගනුදෙනු කරලා ළමයාගේ දිහා ගිහිල්ලා බලලා ටියුට් එක බලලා නෝට් එක බලලා නේද වැරදි නිවැරදි කිරීම කරලා ඔන්න ඔය ක්‍රියාවලියට යනකොට සාමාන්‍යයෙන් යන කාලේ වැඩි. දැන් මට ඒ කාලේ මෙතනදි වැය වෙන්නේ නැහැ. එහෙනම් සාමාන්‍ය පුතේ මේ පැය කීපය ඇතුලේ උගන්නන ටික අපි පන්තියක කරා නම් පැය 3ක් 4ක් කරන වැඩක්ම තමයි මේ අපි කරගෙන යන්නේ. එහෙනම් පුතේ පළවෙනිදී හරි අවධානයෙන් මේ ටික ගොඩ දාගන්න. මොකද සාමාන්‍යයෙන් දවසක පන්තියක් ඇතුලේ කරන වැඩ ප්‍රමාණයට ටිකක් වැඩිපුර වැඩ ප්‍රමාණයකොත් අපි මේ වීඩියෝ එකක් ඇතුලේ කරනවා. හරි නේද? එහෙනම් අපි එනවා පුතේ පාඩමේ ඊළඟ කොටස ගොඩනැගිල්ලක් සඳහා ද්‍රව්‍ය තෝරා ගැනීම. එතකොට මෙහෙම කාරණයක් තියෙනවා. දැන් ටික ටික පාඩම ප්‍රැක්ටිකල් පැත්තට බර වෙනවා. හරි? මෙතනින් එහාට ප්‍රායෝගික කාරණා තමයි වැඩිපුර කතා කරන්න තියෙන්නේ. එහෙනම් පුතේ අපි යමු ගොඩනැගිලි සඳහා නිවැරදිව ද්‍රව්‍ය තෝරගෙන ගොඩනැගිලි ඉදිකිරීමේ පියවර ක්‍රමයෙන් සාකච්ඡා කරන්න. හරි පුතේ. එහෙනම් මෙන්න මම පැහැදිලි කරනවා ගොඩනැගිලි ද්‍රව්‍ය තෝරා ගැනීම ඉඳන් එතනින් එහාට කාරණා ටික. පළවෙනි දේ ඔබ ගොඩනැගිල්ලක් හදන්න ඉන්න පුජ්‍යලයක හිතන්න. සරලව ඔයා අපි හිතන්න ඔයා ගෙයක් හදන්න යන්නේ. ඔයා ඉස්සෙල්ලාම මොකද කරන්න ඕනේ? ඉස්සෙල්ලාම කරන්න ඕනේ වැඩ නම් ගොඩක් තියෙනවා. අපි සරලව ගොඩනැගිල්ල හදන තැන පටන් ගමුකෝ. ඔයා ඉස්සෙල්ලාම ගොඩනැගිල්ලට අවශ්‍ය කරන ගොඩනැගිලි ද්‍රව්‍ය ටික අමුද්‍රව්‍ය ටික ගේන්න ඕනේ. ඒ ගේනකොට ඔයා දැනගන්න ඕනේ හොඳ ප්‍රමිතියෙන් යුක්ත ද්‍රව්‍යම ගන්න. ඔයා වර්ගීකරණයන් ඇතුලේ ද්‍රව්‍ය ගුණ ඉගෙන ගැනීම ඇතුලේ දැනගත්ත මොනවාද ද්‍රව්‍ය කියන්නේ මොනවාද ද්‍රව්‍යවල ගුණ කියන්නේ කියන එක පැහැදිලි. ඒතරවල යම් අවබෝධයක් තියෙනවා තෝරගන්න. හැබැයි දැන් ඔයාට මේව ටික ගණ්ඩ වෙනවනේ. අපිට සපේ ගණ්ඩ වෙනවා. සාමාන්‍යයෙන් පුතේ ගොඩනැගිලි ඉදිකිරීම සඳහා ද්‍රව්‍ය තෝරගද්දී අපිට ක්‍රම දෙකකට තෝරගන්න වෙනවා. එක සරලව ගිහිල්ලා වෙළඳ පොලෙන් ගිහිලා ගන්න පුළුවන්. වෙළඳ පොලෙන් ද්‍රව්‍ය මිලදී ගන්න පුළුවන්. ඊළඟට ස්වභාවික පරිසරයෙන් ගන්නත් වෙනවා. right. දැන් මෙහෙමයි. වෙළඳ පොලෙන් ගන්නකොටත් අපි දැනගන්න ඕනේ ක්වොලිටි බඩුවක් තෝරගන්න. නේ, අමුද්‍රව්‍ය ටික ක්වොලිටියෙන් තෝරගන්න පුළුවන් වෙන්නත් ඕනේ. ස්වභාවික පරිසරයෙන් ගන්නකොට ක්වොලිටියෙන් තෝරගන්න පුළුවන් වෙන්නත් ඕනේ. එතකොට කඩෙන් මිලදී අරගන්නවා ක්වොලිටි ඒවා, ස්වභාවික පරිසරයෙන් ගන්නවා මෙලෝරහක් නැති ඒවා. මොකද වෙන්නේ? අවසාන ප්‍රතිඵලයේ ගොඩනැගිල්ලේ අවුල් හිටිනවා. ඇයි ඒ? හොඳ එකකට නරක ඒවා එකතු වුනහම මොකද වෙන්නේ? සමස්ත ප්‍රතිඵලය නරකයි. පන්තියේ යාළුවොත් ඒ වගේ. හොඳ එවුන් එක්ක හොඳ එවුන් සෙට් වුණොත් එහෙම උන් විභාග යනකම්ම කොට දා ගන්නවා. හොඳ එවුන් එක්ක වැඩිපුර නරක එවුන් එකතු වුණොත් මොකද වෙන්නේ? අර හොඳ ටිප් එකක් නරක වෙනවා. හැබැයි හොඳ එවුන් ගොඩක් එක නරක එවුන් කීප දෙනෙක් සෙට් වුණොත් අර නරක එවුනොත් හොඳ වෙන්න තියෙන සම්භාවිතාවය ඒ වැඩි. ඒ වගේ ඒකෙන් මම කියන්නේ රයිට් ගොඩනැගිල්ලකට හොඳ ඒවා ගොඩාක් අරගෙන නරක ඒවා චුට්ටක් ගන්නවා. එහෙම ඕනේ නැනේ. ගොඩනැගිල්ල හදනකොට හදන්න ඕනේ පුළුවන් තරම් ප්‍රමිතියෙන් යුක්ත ද්‍රව්‍ය අරගෙන. එතකොට අපිට වෙළඳ පොලෙන් ක්වොලිටියට ගන්න දැනගෙන ඉන්නත් ඕනේ. ස්වභාවික පරිසරයෙන් ක්වොලිටියට ගන්න දැනගෙන ඉන්නත් ඕනේ. ඒතර ලංකාවේ චූටි ක්‍රමයක් තියෙනවා පුතේ. ක්‍රමේ අවුලක් තියෙනවා. ලංකාවේ බඩුවක ක්වොලිටිය හොයන්නේ ගානෙන්. බඩුවක් කිව්වට වැරදියට වටහා ගන්න එපා. මම මේ කියන්නේ ගොඩනැගිලි අමුද්‍රව්‍ය ගැන. ටිකක් ගන්න සරයි නම් ක්වොලිටි කියලා හිතනවා. හැබැයි ඉතින් මොකද කරන්නේ? ඔව්. අර මෙලෝරහක් නැති ප්‍රමිතියෙන් බාලයකත් ලංකාවේ මිනිහට ගණන් වැඩි කරලා පෙන්නුවොත් එහෙම ඌ හිතා ගන්නවා අම්මට සිරි මේක හෙන ක්වොලිටි එකක් කියලා. එහෙම නැතුව ඉංජිනේරින් කරන ළමයෙක් නම් ක්වොලිටියට
අමුද්‍රව්‍ය තෝරගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක පුතේ සාමාන්‍ය ජීවිතේටත් ඔබට අනාගතේ වැදගත් වෙනවා. ඉංජිනේරින් ඉගෙන ගත්තාම මොන මොනවා කරන්න පුළුවන්ද? ක්වොලිටියට බඩු ටිකක් තෝරගන්න පුළුවන් වෙනවා අනාගතේ. හරිනේ? ආ. එහෙනම් පළවෙනි දේ වෙළඳ පොලෙන් ගන්නකොට ක්වොලිටියට ගන්න නම් මේක අපි ක්වොලිටියට තියෙනවා කියලා දැනගන්න ක්‍රමයක් තියෙනවා පුතේ. ලංකාවේ නම් ලංකාව ඇතුලේ තියෙනවා ප්‍රමිතිකරණ ක්‍රියාවලියක්. අපි ඒකට කියනවා ශ්‍රී ලංකා ප්‍රමිතිකරණ ක්‍රියාවලිය. ඒක කරන්නේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ශ්‍රී ලංකා ස්ටෑන්ඩඩ් කියන සමාගම නැත්නම් සංවිධානය විසින්. එතකොට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ කියන එක ගැන චූටි පැහැදිලි කිරීමක් කරොත් ගොඩනැගිලි අමුද්‍රව්‍යයක් ලංකාව තුල භාවිත වන තත්ත්වයන් ඇතුලේ කල්පවැත්ම ආරක්ෂාව වගේ දේවල් තියෙනවද කියලා එයාලා වෙනම පරීක්ෂණ කරනවා. කරලා අපි හිතමුකෝ මම ඉදිකිරීම සඳහා වාහනේ කම්බි නිෂ්පාදනය කරන නිෂ්පාදකයෙක්. මං කඩේට කම්බි ටික නිකන් දැම්මහම සාමාන්‍ය පාරිභෝගිකයාට විශ්වාසයක් නැහැ මං හදන කම්බිය ක්වොලිටිද නැද්ද කියලා. එහෙනම් මම මොකද කරන්නේ? පාරිභෝගික විශ්වාසයේ වැඩි කරගෙන මගේ අලවිය වැඩි කරගන්න මං ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයට ගිහිල්ලා කියනවා මට මගේ අදාළ නිෂ්පාදනයට ඔයාලගේ ප්‍රමිති සහතිකයක් දෙන්න කියලා. එතකොට එයාලා මොකද කරන්නේ? එයාලගේ ආයතනය විසින් අපි හදන නිෂ්පාදනය එයාලගේ සම්මත වූ අන්තර්ජාතික ප්‍රමිති වලට ලංකාවේ ප්‍රමිති වලට අන්තර්ගත වෙච්ච පරීක්ෂණ සෙට් එකක් තියෙනවා. ඒ පරීක්ෂණ වලට භාජනය කරනවා. ඒ පරීක්ෂණ වලට භාජනය කරාට පස්සේ අපි හිතමු මේ පරීක්ෂණ වලින් අපි කරපු නිෂ්පාදනයේ සමත් කියලා. අන්න ඒ සමත් නම් මොකද වෙන්නේ? අපිට දෙනවා SLS සහතිකය. දෙන්නේ පුතේ යම් කිසි අංකයකින් මං ඉදිරියට ඒවා කියලා දෙනවා. SLS අපි හිතමු 210. නැත්තම් 207. නිකන් ඈ උදාහරණයක් විතරයි. මේ මංකයක් තියෙන එකක් ගැන අපිට ඉගෙන ගන්න නෑ මෙතනදී. හරි. SLS 204. එතකොට මෙයා අපි මොකද කරන්නේ? අපි හදන නිෂ්පාදනයේ සඳහන් කරලා යවනවා. අන්න දැන් පාරිභෝගිකයා කඩේට ගිහිල්ලා බලනවා අපේ නිෂ්පාදනයේ රයිට් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විසින් සහතික කරපු එකක්. එහෙනම් මෙයා ක්වොලිටි අපිට තෝරගත්තට අවුලක් නැහැ. එහෙනම් ඔන්න ලේසි කරලා තියෙනවා. වෙළඳපොලෙන් ගන්න ටික අපි සරලව ගන්නවා පුළුවන් තරම් SLS ප්‍රමිති සහතික තියෙන නිෂ්පාදන අමුද්‍රව්‍ය. එතකොට පුතේ මන් ටියුට් එකේ ඔයාට ඔය ප්‍රමිති ආයතනය කියන්නේ මොකක්ද? මන් දැන් මේ කරව පැහැදිලි කිරීම. ඊළඟට ප්‍රමිති සහතිකයක් ලබා දෙන්නේ කොහොමද? සහ එක එක ගොඩනැගිලි ද්‍රව්‍ය වලට දීලා තියෙන SLS ප්‍රමිති අංකයන් මොනවද කියන එක පැහැදිලි කරලා තියෙනවා. එතකොට ලොකු ගැටලුවක් ඇති කරගන්න එපා. සර් අපි මේ SLS අංක ටික ඔක්කොම මතක තියාගන්න ඕනේද? එහෙම එකක් නෑ පුතේ. ඔබ දැනට අවබෝධයේ තියාගන්න අපි සාමාන්‍ය ගොඩනැගිල්ලකට අමුද්‍රව්‍ය තෝරගද්දී වෙළඳ පොලෙන් ගන්නකොට SLS සහතිකයේ තියෙන අමුද්‍රව්‍ය තෝරගන්න. එතකොට ඔබට මේ වැඩේ ටිකක් සරලයි. එහෙම මතක තියාගන්න. එතකොට SLS සහතිකයක් කියන්නේ මොකක්ද කියන එක පොඩ්ඩක් මතක තියාගන්න. ඔබ ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. මොකද ඔයාට 13 වසරේ පළවෙනි පාඩම. ඉංජිනේරු ප්‍රමිති සහ තත්ත්ව සහතික පද්ධති කියන එක. ඒකෙදි මෙන්න මේ SLS ප්‍රමිතිකරණ ක්‍රියාවලිය ඉංජිනේරු ප්‍රමිති කියන ඒවා වැඩිපුර කතා කරනවා. දැනට ඔය SLS සහතිකය කියන්නේ මේ වගේ එකක්. ඒ SLS සහතිකයේ තියෙනවා නම් අපිට අමුද්‍රව්‍ය පහසුවෙන් ප්‍රමිතේ යුක්තයි කියලා අඳුරගෙන තෝරගන්න පුළුවන්. හරි නේද? ඔන්න වෙළඳ පොලෙන් බඩු ටික ගන්නකොට අමුද්‍රව්‍ය ටික ගන්නකොට දැන් හරි සරලයි. මොකද්ද? SLS ප්‍රමිති සහතිකයේ තියෙන අමුද්‍රව්‍ය ටික අරගත්තාම වැඩේ කොට. ඊළඟට පුතේ අපි ගන්න වෙනවා ස්වභාවික පරිසරයෙන් ද්‍රව්‍ය. මොනවද ස්වභාවික පරිසරයෙන් ගන්න ඒවා? අපිට පස් ටික හඩින් ගන්න බෑනේ. ස්වභාවික පරිසරයෙන් ගන්න. ජලය ගන්න ස්වභාවික පරිසරයෙන්. වැලි ටික ගන්න ස්වභාවික පරිසරයෙන්. කළු ගල් මෙටල් ටික අපි ගන්න ස්වභාවික පරිසරයෙන්. මේවට කවුරුත් SLS දීලා නැහැ. ස්වභාවික පරිසරයේ තියෙන වතුර වලට SLS දීලා තියෙනවා. හැබැයි අපිට SLS තියෙනවද කියලා මොනා කරන්න බෑද? වතුර තියෙන ජලාශයකට ගිහිලා රයිට් මේ වතුර SLS තියෙනවද කියලා දන්නේ නැහැ අපි. පස් ටිකක් ගන්නකොට මේවා ප්‍රමිතියෙන් යුක්තයිද SLS තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඉගෙන SLS ප්‍රමිතියට තියෙනවද කියලා අපි දන්නේ නැහැ.
අපි මොකද කරන්න වෙන්නේ? අපිට අවබෝධය තියෙන්න ඕනේ ස්වභාවික පරිසරයෙන් නිවැරදි ප්‍රමිතිය යුක්තව ද්‍රව්‍යයක් තෝරා ගැනීම සම්බන්ධව නැත්නම් ද්‍රව්‍යයක් තෝරගන්න අවබෝධය තියෙන්න ඕනේ. එනම් මෙතනින් එහාට පුතේ වැඩිපුර කතා කරන්නේ මෙන්න මෙයා ගැන. ස්වභාවික පරිසරයේ තියෙන ගොඩනැගිලි ද්‍රව්‍යයන් කොහොමද අපි ප්‍රමිතියෙන් යුක්තව තෝරගන්නේ කියන එක. ඒක යටතේ අපි කතා කරනවා ස්වභාවික පරිසරයේ අමුද්‍රව්‍ය වලින් හදන ගඩොල් කියන එක කෙනා තෝරගන්න විදිය. ඊළඟට පුතේ වැලි කියන ඒවා තෝරගන්න විදිය. ඊළඟට අපි පුතේ කතා කරනවා මැටල් එහෙම නැත්නම් අපි කියනවා රළු සමහාරක. ඊළඟට කළුගල් මේ කළුගල් වලම කුඩා එකනේ මැටල් කියන්නේ අපි. මෙන්න මේ වගේ ස්වභාවික ද්‍රව්‍යයන් ඉවරදිව තෝරගන්න විදිය සම්බන්ධව මේ පාඩමේ මෙතනින් එහාට කොටස් වලදී අපි සාකච්ඡා කරනවා. එහෙනම් පුතේ ඔබ නෝට් එකේ 5 වෙනි පිටුවේ සහ 6 වෙනි පිටුවේ මම 6 වෙනි පිටුවේ මුල SLS ප්‍රමිති සාතිකයේ දෙන ඒවා සම්බන්ධ චූටි විස්තරයක් දාලා තියෙනවා. ඒ ටික කියව ගන්න ඕනේ. පැහැදිලි නේද කියන කාරණේ? හරි. එහෙනම් අපි එමු පුතේ මෙන්න මේ ස්වභාවික පරිසරය ඇතුලෙන් තෝරගන්න ස්වභාවික පරිසරයේ අමුද්‍රව්‍ය පාවිච්චි කරලා හදන විධිමත් SLS සහතික ක්‍රියාවලිය නොමැති ද්‍රව්‍ය ප්‍රමිතියෙන් යුක්තව තෝරගන්න විදිහ ගැන කතා කරන්න. ඒකේ මම පළවෙනි එක කතා කරනවා නිවැරදි ප්‍රමිතියෙන් යුක්තව ගඩොල් තෝරා ගැනීම කියන කාරණය. ඒතර කෙනෙක්ට ප්‍රශ්නයක් එන්න පුළුවන් සර් එතකොට ගඩොල් වලට SLS සහතික නැද්ද? පුතේ ඉංජිනේරු ප්‍රමිති යටතේ නැත්නම් SLS ප්‍රමිති යටතේ අපි සාමාන්‍යයෙන් ගඩොල් සඳහා දෙනවා පුතේ SLS 39 කියලා සහතිකයක්. එතකොට ප්‍රශ්නයක් තියෙනවනේ අපේ ගමේ ඉන්නවා නම් ගඩොල් කපන මාමා කෙනෙක් මේ ගඩොල් කපන මාමා දන්නේ නෑනේ SLS කියන්නේ මොකද්ද මේ ගඩොල් වලට දෙන SLS සහතිකේ මොකද්ද කියලාවත් දන්නේ නෑ සමහරට. එයා දන්නේ පරම්පරාවෙන් ආපු දැනුමෙන් ගඩොල් කපන විදිහ විතරයි. එතකොට අපි දැනගන්න ඕනේ මොකද්ද? SLS ප්‍රමිතියට ගැළපෙන ගඩොල් මේ මාමා හදලා තියෙනවද? අපි ගන්න මේව සුදුසුයිද? සුදුසු නැද්ද? තෝරගන්න දැනගන්න ඕනේ. මොකද ගඩොල් කැටේ SLS මෙච්චර කියලා ගහලා නෑනේ. ඉංජිනේරු ගඩොල් කියන ඒවල ගහලා තියෙනවා. ඊට අමතරව අපි සාමාන්‍යයෙන් ගඩොල් කැටේ ගහලා නෑ. ඉංජිනේරු ගඩොල් කියන එකේ සාමාන්‍යයෙන් අපිට SLS ප්‍රමිතියට හදලා කියන එක තහවුරු කරගැනීමේ ලිපි ලේඛන තියෙනවා. ඒ ආයතන මගින් හදනකොට එහෙම නැත්නම් ගමෙන් අපි ගඩොල් කපන එකකින් ගඩොල් ගන්නවා නම් අපි දැනගන්න ඕනේ ආ ප්‍රමිතිය යුක්තව හදලා තියෙනවද කියලා තෝරගන්න. මෙන්න මෙතනින් එහාට මම කතා කරනවා පුතේ ප්‍රමිතියෙන් යුක්තව ගඩොල් තෝරා ගැනීම කියන කාරණය. හරි පුතේ. එහෙනම් අපි කතා කරන්න යන්නේ ගඩොල් තෝරා ගැනීම සම්බන්ධව. හරිනේ. එතකොට අපි දන්නවා SLS ප්‍රමිතිය ආයතනයේ මගින් ගඩොල් වලට දීලා තියෙන්නේ SLS 39. හැබැයි ගමේ ගඩොල් කපන මාමා හදන ගඩොල් වල SLS 39 තියෙනවද කියලා අපි දන්නේ නැහැ. අපිට පුළුවන් වෙන්න ඕනේ SLS 39ට අදාළ ප්‍රමිති මේ ගඩොල් වල තියෙනවද කියලා හොයාගෙන ගඩොල් ප්‍රමිති නම් මිලදී අරගෙන අපේ වැඩේ කරගන්න. එහෙම නැත්නම් ඒක ගන්න නැතුව වෙන තැනකට ගිහිල්ලා ප්‍රමිතිය යුක්තව ගඩොල් ටිකක් තෝරගන්න. එහෙනම් පුතේ මෙන්න මේ SLS ආයතනය මගින් මේ SLS 39 කියන ප්‍රමිති සහතිකය ලබා දෙන්න. එයාලා කරන පරීක්ෂණ ටිකක් තියෙනවා යම්කිසි නිෂ්පාදකයෙක් විසින් ඉදිරිපත් කරන ගඩොල් වලට. ඒ පරීක්ෂණ ටිකම තමයි පුතේ අපිට සිලබස් එකේදී ගඩොල් සම්බන්ධව මෙතන ඉගෙන ගන්න තියෙන පරීක්ෂණ විදිහට තියෙන්නේ. ඒතර ඒවා සාමාන්‍ය සරල පරීක්ෂණ අපිට ගෙදරින් ඉඳන් නේද අපිට ගඩොල් තෝරගන්න ඕන නම් මේ වැඩේ කරලා සරලව පැහැදිලි කරගන්න පුළුවන් මේ ගඩොල් ප්‍රමිතියද නැද්ද කියලා. නම් පළවෙනි එක ටියුට් එකේ ඔබට දීලා තියෙනවා හැඩය සහ වර්ණය සම්බන්ධ සම්මතය. හරි හැඩය සහ වර්ණය සම්බන්ධ සම්මතයන් ගත්තාම සරලව කියන්න තියෙන්නේ ගඩොල් කැටයක් කියන එක කොයි ආකාරයිද? ඝන කාබ ආකාරයි. මෙන්න මේ ගඩොල් කැටයේ ධාර කියන ඒවා ඍජු වෙන්න ඕනේ. මුහුණ සමතල වෙන්න ඕනේ. වර්ණය ඒකාකාර දුඹුරුවන් රතු පැහැයක් වෙන්න ඕන. අපි කියන සරලව ගඩොල් රතු පැහැය වෙන්න ඕනේ කියලා. එහෙනම් පුතේ ප්‍රමිතියෙන් යුක්ත ගඩොලක් නම් ඒකේ සපුරන්න ඕනේ පළවෙනි අවශ්‍යතාවය ධාර ටික තියුණු වෙන්න ඕනේ.
ඍජුව තියෙන්න ඕනේ. මුහුණත් ටික සමතල වෙන්න ඕනේ. පාට ගත්තාම එක තැනක රතු පාට, එක තැනක දුඹුරු පාට, තව තැනක කහ පාට එහෙම තිබ්බොත් ගඩොල ප්‍රමිතිමත් නැහැ. ඒ කියන්නේ හරියට පිච්චිලා නැහැ කියන එක. ශක්තිය හරියට ඇවිල්ලා නැහැ. එනම් ප්‍රමිතියෙන් යුක්ත ගඩොලක් නම් ඉතා පැහැදිලි ඒකාකාර වර්ණයක් තියෙන්න ඕනේ. එනම් පුතේ ලියාගන්න හැඩය සහ වර්ණය සම්බන්ධ සම්මතයන් ගඩොලෙහි හැඩය ඒකාකාර ධාර සහිත වූ ඝන කාබ ආකාරයේ විය යුතු අතර මුහුණත් සමතල වීම හා වර්ණය ඒකාකාර ගඩොල් රතු පැහැය විය යුතුය හරි පුතේ එහෙනම් ඔන්න ගඩොලක් ප්‍රමිතියෙන් තියෙනවා නම් සපුරන්න ඕනේ පළවෙනි අවශ්‍යතාවය මුහුණත් සමතල වෙලා ධාර ඍජු වෙලා පාට ඒකාකාර වෙන්න ඕනේ ගඩොල් රතු පැහැය. හැබැයි දැන් කෙනෙක් වැරදියට වටා ගන්න එපා පුතේ. ආ දැන් රයිට් ගඩොල තියෙනවා ධාර ඍජුයි හොඳට තියෙනවා සමතලව මුහුණත් පාටත් ඒකාකාරයි ඒක වෙච්ච පමණින් අපිට කියන්න බෑ පුතේ ගඩොල ප්‍රමිතිමත් කියලා. තව තියෙනවා ගුණාංග කීපයක් මේ ඔක්කොම හරි ගියොත් තමයි ගඩොල හොඳයි කියලා හිතන්නේ. හරි නේද? රයිට්. ඔය තමයි හැඩය සහ වර්ණය සම්බන්ධ සම්මතයන්. ඊළඟට පුතේ තියෙනවා ප්‍රමාණය සම්බන්ධ සම්මතයන්. සාමාන්‍යයෙන් පුතේ ගඩොලක් හදනකොට ගඩොල් වර්ග දෙකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ලංකාව ඇතුලේ භාවිත කරන ගඩොල් වර්ග දෙකක් තියෙනවා. අපි එකක් කියනවා ඉංජිනේරු ගඩොල් කියලා. ඉංජිනේරු ගඩොල්. ඔයා දැකලා ඇති චූටි ගඩොල් වගේක් තියෙනවා. අය තියෙනවා පුතේ සාමාන්‍ය භාවිතයේ තියෙන. සාමාන්‍ය ග්‍රාමීය ප්‍රදේශවල හදන ගඩොල් තියෙනවා ටිකක් ඉංජිනේරු ගඩොලකට වඩා ප්‍රමාණයෙන් විශාල මෝඩ ගඩොල් කියලා. හරි නේද? මෝඩ ගඩොල්. එතකොට ඉංජිනේරු ගඩොලක ප්‍රමාණය නම් පුතේ ඔබට ටියුට් එකේ මන් දීලා තියෙනවා. 220යි 105යි 65 මේ මොනවාද මිලිමීටර් වලින්. ඒ කියන්නේ ගඩොලේ දිග පුතේ 220ක් වෙන්න ඕනේ. පළල 105ක් වෙන්න ඕනේ මිලිමීටර්. උස මිලිමීටර් 65ක් වෙන්න ඕනේ. ඉංජිනේරු ගඩොලක් හදනවා නම් ලෝකේ කොහේ හැදුවත් මෙන්න මේ ප්‍රමාණයට සමාන වෙන්න ඕනේ මේ දිග පළල උස තියෙන්න ඕනේ. එතකොට කොහොමද සර් අපි මෝඩ ගඩොලක් තෝරගන්නේ? මේකට තියෙනවා පුතේ පොදු සම්මතයක්. දැන් ගඩොල් කියනවා ඉංජිනේරු ගඩොල් සයිස් එකටම විතරක් හදන්න ඕනේ කියලා නීතියක් නැහැනේ. හැබැයි ඉංජිනේරු ගඩොලක් නම් මෙන්න මේ දිග පළල උස මෙනුම් ටික තියෙන්න ඕනේ කියන එක අනිවාර්යයි. ඒක ඔබ මතක තියාගන්න ඕනේ. ඉංජිනේරු ගඩොලක ප්‍රමාණය මතක තියාගන්න. 220යි 105යි 65යි. ඊළඟට පුතේ පොදු සම්මතයක් තියෙනවා මේ විදියට. අපිට ගඩොලක එක එක සයිස් තියෙනවනේ. ඒ ඕන සයිස් එක ගඩොලක් එයාගේ ප්‍රමාණය ගත්තාම සම්මත ප්‍රමාණයට තියෙනවද කියලා බලාගන්න ක්‍රමයක් තියෙනවා පුතේ. ඒ ක්‍රමේ තමයි මෙන්න මෙයා. ගඩොලේ දිග සමාන වෙනවනම් ගඩොලේ පළල වගේ දෙගුණයකට කුස්තර ඝනකම එකතු වුණාම ගඩොලේ දිග සමානයි නම් පළල වගේ දෙගුණයකටයි කුස්තර ඝනකමටයි අපි k
කියනවා ගඩොල ප්‍රමිතියෙන් යුක්තයි කියලා. මොකද්ද පුතේ මේ කුස්තුර ගණකම කියලා කියන්නේ? මම මෙන්න මේ විදිහට පැහැදිලි කරනවා. මේ තියෙන්නේ ගඩොල් බැම්මක් කියලා හිතන්න. එතකොට මේකේ පුතේ තියෙනවා මේ විදිහට ගඩොල්. මේ විදිහට ගඩොල් තියෙනවා. එතකොට පුතේ මෙන්න මේ අනුයාත ගඩොල් දෙකක් අතර දානවා බදාම තට්ටුවක්. දැකලා තියෙනවනේ අනුයාත ගඩොල් දෙකක් අතර බදාම තට්ටුවක් දානවා. ඊට අමතරව අනුයාතව මේ තියෙන උඩපල්ලේ හැමවට කියන වරි කියලා. වරි දෙකක් අතරට දානවා මොනවාද? බදාම තට්ටුවක්. ඔවට තමයි අපි කුස්තුර කියන්නේ පුතේ. සාමාන්‍යයෙන් ඉංජිනේරු ශේෂ්ත්‍රයේ එහෙම නැත්නම් සිවිල් තාක්ෂණ වේදයේදී සම්මතයක් තියෙනවා මෙන්න මේ කුස්තුරයක ඝනකම මිලිමීටර 10යි කියලා. සාමාන්‍ය ගඩොල් පේරියක් තියාගෙන යනකොට ගඩොලක් තියලා අනිත් ගඩොල තියනකොට පරතරය මිලිමීටර 10ක් සෙන්ටිමීටර 10 සෙන්ටිමීටර 1ක් වගේ වෙන්න ඕන. එතකොට අපි බලමුකො පුතේ චූටි උදාහරණයක්. ඉංජිනේරු ගඩොලට මෙන්න මේ සමීකරණය ආදේශ කරමු. ගඩොලක දිග පුතේ 220යි ඉංජිනේරු ගඩොලක් නම්. ගඩොලේ පළල 105යි. එයා වැඩි කරනවා දෙකෙන්. ඒකට එකතු කරනවා පුතේ කුස්තුර ඝනකම මිලිමීටර 10ක්. දැන් අපි බලමු 105 ඒවා දෙකක් කියන්නේ 210යි. මේකට එකතු කරනවා පුතේ තව මිලිමීටර 10ක් කුස්තුර ඝනකම. උත්තරේ කීයද? 220යි මිලිමීටර. අන්න බලන්න සමානයි කාටද? දිගට. එතකොට අපිට කියන්න පුළුවන් මොකද්ද? ගඩොලේ පළල වගේ දෙගුණයක් ওই කුස්තුර ඝනකම කුයි දිගට සමාන වෙනවා නම් ගඩොල ප්‍රමිතියෙන් යුක්තයි කියලා. ඕන සයිස් එක ගඩොලකට මෙන්න මෙයා දාන්න පුළුවන්. පැහැදිලිද කියන කාරණේ? එහෙනම් අපි ලියාගෙන යමු. ප්‍රමාණයේ සම්බන්ධ සම්මතියන්. ගඩොලක ඉංජිනේරුමය සම්මතය අනුව ප්‍රමාණය ඉංජිනේරුමය සම්මතය අනුව ප්‍රමාණය මෙලෙස සැලකිය හැකිය ගඩොලක දිග එහි පළලමෙන් දෙගුණයක් හා කුස්තුර ඝනකමෙහි දිගෙහි එකතුවට සමාන වන්නේ නම් ගඩොල ප්‍රමාණය අතින් ප්‍රමිතිමත්යයි කියනු ලැබේ. ගඩොල ප්‍රමාණය අතින් ප්‍රමිතිමත්යයි කියනු ලැබේ. ඊළඟට පුතේ ඔයා මන් ටියුට් එකේ දීලා තියෙනවා එහා පැත්තේ කොටුවක්. අන්නේ කොටුව ඇතුලේ මෙන්න මේ සමීකරණය ලියලා ඔබට අවශ්‍ය නම් මෙන්න මේ ආදේශ කිරීම ලියලා අදාළ කාරණේ තවදුරටත් පැහැදිලි කරගන්න. දැන් ඊළඟ ගුණාංගය එහෙම නැත්නම් ඊළඟට ප්‍රමිති පරීක්ෂාව අපි කියනවා ජල අවශෝෂණය. ඊට කලින් චුටි දෙයක් මතක් කරන්න තියෙනවා පුතේ. ඔතන මං උඩ රූපසටහනේ සහ වගුවේ දීලා තියෙනවා ගඩොලක ඉංජිනේරු ගඩොලක සම්මත ප්‍රමාණය කුස්තුර සහිතව සහ කුස්තුර රහිතව කියන කාරණය. ඊළඟට අපි එනවා ජල අවශෝෂණය කියන කාරණයට. මොකද පුතේ ජල අවශෝෂණය කියන්නේ? ජල අවශෝෂණය කියන්නේ පුතේ ජලය උරා ගන්නවා කියන එක. ගඩොලක් ප්‍රමිතියෙන් යුක්තයි නම් ජලය අවශෝෂණය කරගන්න ඕනේ. හැබැයි ඒකට ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ විදිය සම්මතයක් තියෙනවා පුතේ. ගඩොලක් සම්පූර්ණයෙන් පැය 24ක් ගිල්වල තියෙනවා. සම්පූර්ණයෙන් ජලය ගිල්වල තියෙනවා. තිබ්බහම එයාගේ බර ගඩොලේ වියලි බරෙන්
පහෙන් එක ප්‍රමාණයකින් වැඩි වෙලා තියෙන්න ඕනේ. ඒ කිව්වේ උදාහරණයක්. ගඩොල වියලි තත්වයේ තියෙනකොට කිලෝ 2යි නං. මෙයා පැය 24ක් ජලයේ ගිල්වලා තියෙනකොට තියලා දාගෙන බර කිරනකොට මෙයාගෙන් පහෙන් එකක්, ඒ කියන්නේ ග්‍රෑම් වලින් ගත්තොත් 400ක් වැඩි වෙලා තියෙන්න ඕනේ. ඒ කියන්නේ වියලි තත්වයේ තියපු ගඩොලක් කිලෝ 2ක ගඩොලක් පැය 24ක් ජලයේ ගිල්වලා තියලා ගත්තාම බර ග්‍රෑම් 2400ක් වෙන්න ඕනේ. කිලෝ 2.4ක් වෙන්න ඕනේ. එතකොට තමයි ප්‍රමිතිමත් කියන්නේ. ඇයි එහෙම සම්මතයක් දීලා තියෙන්නේ පුතේ? සාමාන්‍ය ගඩොලක් ගත්තාම ජලය උරා ගන්නවා කියන්නේ ගඩොල තුල තියෙනවා හිස් අවකාශය. හිස් අවකාශය වැඩි නම් ජලය වැඩිපුර උරා ගන්නවා. හිස් අවකාශය නැත්නම් ජලය උරා ගන්නවා අඩුයි පුතේ. ඇයි ගඩොලක හිස් අවකාශය තියෙන්න ඕනේ? දැන් මේකේ තේරෙනවා. පැය 24ක් ජලය ගිලලා තිබ්බහම වතුර උරාගෙන බර වැඩි වෙනවා කියන්නේ ජලය උරා ගන්න හිස් අවකාශය මේක ඇතුලේ තියෙනවා. එතකොට හිස් අවකාශය තියෙන්න ඕනේ ඇයි? සරලව අපි හිතමු මෙහෙම කාරණයක්. දැන් ගොඩනැගිල්ල හදලා මේ විදියට ගඩොල් මත බර යෙදෙනවා. මේ ගඩොල් මත බර යෙදෙද්දී අපි දන්නවා ගඩොල හැකිලෙනවා. අපිට පේන තරම් හැකිලෙන්නේ නැහැ මේ ගඩොල. ලොකුවට හැකිලීමක් වෙන්නේ නැහැ. නමුත් ඉතා සුළු වශයෙන් හැකිලෙනවා. හැකිලෙන්න නම් ඇතුළේ හිස් අවකාශය තියෙන්න ඕනේ. බැරි වෙලාවත් උඩින් බලයේ දෙද්දී හැකිලෙන්න අවශ්‍ය හිස් අවකාශ ගඩොල මත තිබ්බේ නැත්නම් මොකද වෙන්නේ? ගඩොල පුපුරලා ඉරිතලනවා. එහෙනම් හිස් අවකාශ ප්‍රමාණය සම්බන්ධ අදහසක් තමයි අපි මේ ජල අවශෝෂණතාවයෙන් බලන්නේ. හැබැයි පුතේ එහෙම කියලා ජලයේ උරා ගන්නවා වැඩි වුණොත් එතනත් අවුලක් තියෙනවා. මොකද අවුල? හිස් අවකාශ වැඩි කියන්නේ ගඩොලේ සවිමත් බව අඩුයි. එහෙනම් තේරෙනවා ජලයේ වැඩිපුර උරා ගත්තත් අවුලක් තියෙනවා, අඩුවෙන් උරා ගත්තත් අවුලක් තියෙනවා. සම්මත ප්‍රමාණය තමයි වියලි බරෙන් පහෙන් එක ප්‍රමාණයකින් බර වැඩි වෙන්න ඕනේ කියන එක. හරි. එහෙනම් ලියාගමු. ජල අවශෝෂණය. ගඩොලක් පැය 24ක කාලයක්. පැය 24ක කාලයක්. සම්පූර්ණයෙන් ජලයේ ගිල්වා තැබූ විට එහි බර වියලි බරෙන් පහෙන් එකක ප්‍රමාණයකින් වැඩිවන්නේ නම් අදාළ පරීක්ෂණයේදී ගඩොල ප්‍රමිතිමත්යයි සලකනු ලැබේ. හරි. එහෙනම් පුතේ ඔන්න ජල අවශෝෂණය සම්බන්ධ සම්මතය. ඊළඟට අපි එනවා ශබ්දයේ සම්බන්ධ සම්මතය. ඒ කියන්නේ ගඩොලෙන් සද්ද ඇහෙනවද? නෑ, ගඩොලෙන් සද්ද ඇහෙන්නේ නෑ. අපි මොනා කරාම දෙන්නේ? පොඩි තට්ටුවක් දැම්මම සද්ද ඇහෙන්න ඕනේ. ඇහෙන සද්දය අනුව කියන්න පුළුවන් භාණ්ඩේ කොලිටීද කියලා. අපි සාමාන්‍යයෙන් ගඩොල් වලට තට්ටුවක් දානකොට හරි ගඩොල් දෙකක් එකිනෙක ගැටෙනකොට හරි ලෝහ ගැටෙන හඬක් හරියට යකඩ කෑලි දෙකක් තහඩු කෑලි දෙකක් එකට වදිනවා වගේ ටින් ටින් ගාලා සද්ද ඇහෙනවනම් ලෝහ ගැටෙන හඬට සමාන හඬක් නිකුත් වෙනවනම් අපි කියනවා ශබ්ද පරීක්ෂාවේදී ගඩොල ප්‍රමිතිමත් කියලා. පැහැදිලිද කියන කාරණේ? එහෙනම් ලියාගමු. ශබ්දය. ගඩොල් එකිනෙක ගැටෙන විට ලෝහ ගැටෙන හඬට සමාන හඬක් නිකුත්වන්නේ නම් ගඩොල ප්‍රමිතිමත්යයි කියනු ලැබේ. ශබ්දයාතීම් ප්‍රමිතිමත්යයි කියනු ලැබේ.
right ඊළඟට පුතේ පිලිස්සීම ගඩොලක් පිච්චෙනකොට පුතේ සරලයි කාරණය ඒකාකාරව සෑම තැනකටම එක මූෂ්ණත්වයක් ලැබෙන පරිදි පිච්චිලා තියෙන්න ඕනේ ඒක අඳුන ගැනීම හරි පහසුයි ගඩොලේ පැහැය ඒකාකාර රතු පැහැයක් තියෙනවනම් ගඩොල මැදින් කඩලා බැලුවහම ගඩොලේ මැද කලාපයත් අදාළ රතු පැහැයෙන්ම තියෙනවනම් අපි කියනවා ගඩොල හොඳට පිච්චිලා right ලියාගමු ගඩොල පුරා ඒකාකාර රතු පැහැයක් ඒකාකාර රතු පැහැයක් වරහන් ඇතුලේ දාගන්න පිටත සහ අභ්‍යන්තරය කියලා වරහන වහන්න පිටත සහ අභ්‍යන්තරය පවතිනම් පවතිනම් ගඩොල පිලිස්සීම අතින් ප්‍රමිතිමත්යයි සලකනු ලැබේ ගඩොල පිලිස්සීම අතින් ප්‍රමිතිමත්යයි සලකනු ලැබේ right හරි නේද පුතේ මෙන්න පුතේ විශේෂ කාරණයක් කීලකට ගඩොලක ජල ත්‍යාගීතාවය ත්‍යාගීතාවය කියන්නේ මොකද්ද පුතේ ත්‍යාගය කියන්නේ දෙනවා වගේ එකක් ගඩොලකින් ජලය දෙනවා කියනවා මොකද්ද දෙන්නේ කොහමද මෙන්න මේ කාරණේ ටිකක් හොඳට පැහැදිලි කරගන්න පුතේ අපි හිතමු තෙත ගඩොලක් අපි අර විදියට ජලය ගිල්වලා තියලා ගඩොල අරගෙන තියනවා පුතේ වියලි පරිසරයක වියලි පරිසරයක තිබ්බහම අපිට පේනවා ගඩොලේ ඇතුලේ උරාගත් ජල ප්‍රමාණය සුළු ප්‍රමාණයක් පිටතට වැස්සෙනවා අන්න ඔය කාරණේට තමයි අපි කියන්නේ ජල ත්‍යාගීතාවය අනිවාර්යෙන් ප්‍රමිතිමත් ගඩොලක් නම් ওই විදියට ගඩොල තෙමලා පියලි පරිසරයක තිබ්බහම ගඩොල ගඩොලේ උරාගත් ජලයෙන් කොටසක් පිටතට වැස්සෙන්න ඕනේ. ඔක අපි කියනවා ජල ත්‍යාගීතාවය. හැබැයි මේ ජල ත්‍යාගීතාවේදී වෙන විශේෂ වැඩක් තියෙනවා පුතේ. වෙන විශේෂ වැඩේ මොකද්ද කියලා කිව්වොත් ජලය ඇතුලේ උරාගෙන ඒ උරාගත් ජලය ටික පිටතට වැස්සෙනකොට මෙන්න මේ ගඩොලේ මැටිවල තිබ්බ රසායනික සංඝටක මැග්නීසියා ඇලුමිනා වගේ රසායනික සංඝටකත් ජලයත් එක්ක දිය වෙලා සුළු වශයෙන් පිටතට වැස්සෙනවා. එතකොට මේ රසායනික සංඝටක පිටතට වැස්සිලා මේ ගඩොල වේලෙනකොට පුතේ ගඩොලේ මුහුණත්වල සුදු පාට කුඩු කුඩු වගේ බැඳෙනවා. ඔබ දැකලා ඇති. අලුත් ගඩොල් ගොඩක් ගෙනල්ලා ගොඩ ගහලා තියෙද්දි ලොකු ඇස්සක් වගේ ගියෝ. ඒ ලොකු ඇස්සෙන් පස්සේ ගඩොල් වල පිටපැත්තේ මුහුණත්වල සුදු පාට කුඩු වගේ ස්වභාවයක් තියෙනවා. අපි ඔකට කියනවා කුඩු පිපීම කියලා. අනේ කුඩු පිපීම කියන తত্ত্বය ගඩොලක සාමාන්‍යයෙන් පැවතිය යුතුයි. එතකොට තමයි අපි කියන්නේ ප්‍රමිතිමත් කියලා. හරි. ලියාගම් පුතේ. තෙත් ගඩොලක් අපි ඔය ලියන්නේ ජල ත්‍යාගීතාවයේ කියන එකට. තෙත් ගඩොලක් වියලි පරිසරයකට ගෙනවිත් ලැබූ විට වියලි පරිසරයකට ගෙනවිත් ලැබූ විට ගඩොල තුල අන්තර්ගත ජලයෙන් ගඩොල තුල අන්තර්ගත ජලයෙන් කොටස ජලය තුල අන්තර්ගත ගඩොල තුල අන්තර්ගත ජලයෙන් කොටසක් පිටතට වැස්සීම ජල ත්‍යාගීතාවයේ ලෙස හඳුන්වන අතර ජල ත්‍යාගීතාවයේ ලෙස හඳුන්වන අතර මෙහිදී ගඩොලේ මැටි තුල අන්තර්ගත වූ ගඩොලේ මැටි තුල අන්තර්ගත වූ ඇලුමිනා මැග්නීසියා වැනි ඇලුමිනා මැග්නීසියා වැනි රසායනික සංඝටක
රසායනික සංඝටක පිටතට වැස්සීම සිදුවේ පිටතට වැස්සීම සිදුවේ මෙය කුඩු පිපීම ලෙසද හැඳින්වේ මෙය කුඩු පිපීම ලෙසද හැඳින්වේ හරි පුතේ ඊළඟට ඔයාට දීලා තියෙනවා කුඩා වගුවක් ගඩොල් සම්බන්ධව ඒක සරලව අධ්‍යයනය කරන්න එතකොට තියෙනවා ගඩොල් වර්ග ප්‍රධාන වර්ග දෙකක් කම්බි කැපුව ගඩොල් සහ අතින් කැපුව ගඩොල් කියලා එතකොට ඔයාලට තේරෙනවා සාමාන්‍යයෙන් කම්බියෙන් කැපුව ගඩොලකට වඩා අතින් කැපුව ගඩොලක ප්‍රමිතිය අඩුයි මොකද්ද පුතේ කම්බියෙන් කැපුව ගඩොලක් කියලා කියන්නේ සාමාන්‍ය අපි කම්බියකින් ගඩොල දාර කපනවා නැත්තම් කම්බි රාමුවකින් මේ ගඩොල් සකස් කිරීම කරනවා ටිකක් ප්‍රමිතියෙන් ඉහළයි දාර තියුණුයි ඍජුයි අතින් සාමාන්‍ය සාම්ප්‍රදායිකව කපන අපි ගඩොලක සාමාන්‍ය ප්‍රමිතිය අර අපි ඉංජිනේරු ගඩොලක ප්‍රමිතිය තරම් එන්නේ නැහැ ඒ සම්බන්ධ විස්තරයක් තමයි සරලව තියෙන්නේ ඊළඟට පුතේ ඔහොමම නියති පරීක්ෂාව කියන එක චුට්ටකට තියලා අපි ගඩොලක ප්‍රමිතිය සම්බන්ධ සාරාංශගත කිරීම කියන තැනට ආවොත් ඔබට ටිකක් අමතර කාරණා ටිකක් කියලා තියෙනවා කියලා දෙන කාරණාවලදී පළවෙනි එක තියෙනවා දාර ඍජුහා සමතල වෙන්න ඕනේ මූණත් ඉරිතැලීම් පිපිරීම් වලින් තොර වෙන්න ඕනේ ලෝහ ගැටෙන හඬක් නිකුත් වෙන්න ඕනේ අලුත් එකක් කියලා තියෙනවා ගඩොලක ඔලු ගැල පැත්ත බිමට හිටින විදියට මීටර් 1.2ක ඉඳන් අතෑරියාම ගඩොල කැඩෙන්නේ නැති වෙන්න ඕනේ මොකද්ද පුතේ ගඩොලක ඔලු ගැල කියන්නේ මම දැන් පැහැදිලි කරන්න දැන් ඔයා හිතන්න මේ තියෙන්නේ ගඩොලක් ස්පොන්ජ් එකක් මේ තියෙන්නේ හැබැයි ගඩොලක් කියලා හිතන්න වෙනවා එතකොට ගඩොලක පුතේ තියෙනවා මුහුණක් කීපයක් මෙන්න මේ පැත්තේ මුහුණත අමාරු කියන්නේ ඒක ගඩොලක මෙන්න මේ පැත්තේ මුහුණත අපි කියනවා ගඩොලේ ඔළුව ඔළුගල පැත්ත මෙන්න මේ පැත්තේ මුහුණත අපි කියනවා බඩගල පැත්ත එතකොට ගඩොලක් මීටර් 1.2ක වගේ ඉඳන් අතාරිනවා අතෑරියාම මොනවා වෙන්න බෑද කැඩෙන්න බෑ අතාරිනවා කියන්නේ පුතේ පොළවේ ගහනවා කියන එක නෙවෙයි ඈ මෙහෙම තිබ්බ අතෑරියා අතාරින්නෙත් පත කොන්ක්‍රීට් එකක් උඩට එහෙම නෙවෙයි අතාරින්න මොකේද සාමාන්‍ය පිහිටි පොළවකට හොඳ ගඩොලක් නම් කැඩෙන්නේ නැහැ සාමාන්‍ය කැඩෙනවා නම් පොඩි අවුලක් තියෙනවා එතකොට සර් අවුලක් තියෙනවනේ අපිට එතකොට ගඩොල් තෝරගන්න ඕන නම් ඔක්කොම ටික අතෑරලා තෑරලා බලන්න වෙනවද ඒකට විසඳුම් මම කියන්නම් රයිට් දැන් ඔන්නෝම ප්‍රමිති ටිකක් තියෙනවනේ ඔන්නෝම ප්‍රමිති ටිකක් තියෙනවා ඊට අමතරව තියෙනවා පුතේ ගඩොලක් ආසන්නව කිලෝ 2ක් විතර වෙන්න ඕන ඔය කතා කරන්නේ ඉංජිනේරු ගඩොලක් සම්බන්ධව කිලෝ 2ක් විතර වෙන්න ඕනේ හරි දැන් අපි එනවා පුතේ නියති පරීක්ෂාව කියන තැනට මොකද නියති පරීක්ෂාවක් කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි යනවා ගෙදරකට ගඩොල් මිල දී ගන්න. ගඩොල් අපිට ඕන වෙනවා 10000ක්. අපි නිෂ්පාදකයෙක් ළඟට ගිහිල්ලා අපිට ගඩොල් 10000ක් ඕනේ කියලා කියනවා. දැන් මොකද වෙන්නේ? ආ රයිට් මහත්තයා මේ තියෙන ගඩොල් ටික තෝරගන්න කියලා කියනවා. දැන් ඔය තියෙන ඉංජිනේරුමය පරීක්ෂාවන් සියල්ල අපිට ওই ගඩොල් 10000ටම කරන්න පුළුවන්ද? එක ගඩොල් ටික උඩින් ඉඳන් අතාරින්න පටන් ගත්තොත් එහෙම ගඩොල් නෙමෙයි ගන්න වෙන්නේ ඉස්පිරිතාල තමයි යන්න වෙන්නේ අයිය ගුටි කන්න වෙනවනේ එතකොට මොකද වෙන්නේ පළවෙනි දේ ඔය ගඩොල් ඔක්කොම පරීක්ෂා කිරීම ප්‍රායෝගික නෑ අපි මොකද කරන්නේ අපි අහපු ලෙස ගඩොල් ගොඩෙන් නියදියක් තෝරගන්නවා ගඩොල් හිඳමුක 20ක් තෝරගත්ත එක ඒ ටික ඕනනම් මෙල්ලදී අරගෙන ගෙදර ගිහිල්ලා අර විදිය පරීක්ෂාවන් ටික වතුර ගිල්ලලා තියෙනවා උඩේ ඉඳන් අතාරින ඔය ටික කරනවා කරලා බලනවා අදාළ අහඹුලස තෝරගත්ත නියදිය ප්‍රමිතියෙන් යුක්තයිද අපි හිතමු තෝරගත්ත ගඩොල් වලින් 180කට වඩා අදාළ ප්‍රමිති ටික සපුරනවා නම් අපිට බය නැතුව ඒ ගඩොල් ගොඩෙන් ගඩොල් ටික අපිට අවශ්‍ය ප්‍රමාණය අරගන්න පුළුවන් හැබැයි 150කට වඩා අඩු වෙනනම් ප්‍රමිතිය තහවුරු වෙන්නේ අපි ඒ ගඩොල් තෝරා ගැනීමෙන් වළකිනවා එහෙනම් නියදි පරීක්ෂාව කියන්නේ මොකද්ද අර ප්‍රායෝගිකව ගඩොල් විශාල ප්‍රමාණයක් අරගෙන මේ පරීක්ෂණය කරන්න බැරි හින්දා අහම්බුලෙස ගඩොල් ටිකක් තෝරගෙන අදාළ පරීක්ෂණය කරලා සමස්ත ගොඩ පිළිමදව අවබෝධයක් ගන්නවා. එතනදී අර දිග මනින කොට එහෙම ක්‍රම තියෙනවා. සාමාන්‍ය එක ගඩොලක් අරගෙන දිග මන මන ඉන්නේ අපි ගඩොල් 10ක් විතර පේලියට තියෙනවා. තියලා මුළු ගඩොල් 10යි දිග බලනවා. ඊට පස්සේ ගඩොල් ප්‍රමාණයෙන් බෙදලා බලනවා අදාළ දිග ප්‍රමාණය එනවද කියලා. පැහැදිලිවෙන කියන කාරණේ. හරි. එහෙමනම් ගඩොල් වල නියදි පරීක්ෂාව දවසේ අවසාන කොටස ලියාගමු මේ විදියට. ඉහත පරීක්ෂාවන්
ඉහත පරීක්ෂාවන් විශාල ගඩොල් ප්‍රමාණයක් තෝරා ගැනීමේදී විශාල ගඩොල් ප්‍රමාණයක් තෝරා ගැනීමේදී සිදු කිරීම අපහසු වන අතර සිදු කිරීම අපහසු වන අතර සිදු කිරීම අපහසු වන අතර මේ සඳහා පවතින ගඩොල් වලින් අහඹු ලෙස පවතින ගඩොල් වලින් අහඹු ලෙස නියදියක් ලබා ගනිමින් නියදියක් ලබා ගනිමින් අදාළ පරීක්ෂණ සිදු කිරීම අදාළ පරීක්ෂණ සිදු කිරීම නියදි පරීක්ෂාව ලෙස හැඳින්වේ නියදි පරීක්ෂාව ලෙස හැඳින්වේ හොඳයි පුතේ එහෙනම් අද දවසට මම ගඩොල් තෝරා ගැනීම ද්‍රව්‍ය තෝරා ගැනීම SLS ප්‍රමිති ලබා දීම වගේ කාරණා ටිකක් සම්බන්ධව කතා කරා අද දවසේ පාඩම මම මෙතන කොටසෙන් නවත්තනවා එතකොට තුන්වෙනි කොටස අපි ඉදිරි සතියේදී සාකච්ඡා කරනවා මෙතනින් එහාට කොටස් ටික මතක තියාගන්න පුතේ මෙතනින් එහාට කොටස් ටික එන්නේ එන්නේ සංකීර්ණ වෙනවා වගේ විභාගයට වැදගත් බව වැඩි වෙනවා ඒ නිසා අඛණ්ඩව පාඩම් මාලාවත් එක්ක රැඳිලා හිටියොත් ඔබට විභාගයට අවශ්‍ය කරන පාඩමේ සර්ව සම්පූර්ණ සියලු කොටස් ටික වීඩියෝ මාර්ගයෙන් අපි මේ විදිහට ඉගෙන ගන්න අවස්ථාව හම්බ වෙනවා එහෙනම් පුතේ හැමෝටම ආයුබෝවන් සුබ දවසක් අපි ඊළඟ වීඩියෝ එකෙන් හැකි ඉක්මනින්ම හමු වෙමු